मेरी ऐन कोटन कौद मे नम आप गमन में हितुना नेद मनोहरी नव स्वयागनीम करपु कि निकल अदेमो सेपीन वालत अरगने मेरी की अन्य विनस्म विधिय दया करपु हरिम भयानक चरित रहस्यम तमंगिम तरु इकलस दिन को मरल स्वामी पुरुष तुम दिन को मरपु गहनी तमहि मेरी की अन्य एत ऐ मेरी ऐन कोटन मेवा की दया कले ए वगेम कोहमद मेवा की दरुण अपराधया कले ඉතින් එක දැනගන්න දැන්ම Humo Sapiens subscribe කරලා යහපැත්තේ තියෙන bell icon එකත් click කරලා notification on කරගන්න. Mary Ann Cotton කියන්නේ එංගලන්තයේ ජීවත් වුණු කාන්තාවක්. Mary උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1832 ඔක්තෝබර් 31 වෙනිදා. Maryගේ තාත්තා පතල් සේවකයෙක්. පතල් අනතුරක් හේතුවෙන් ඔහු මිය යනවා. මේ වෙනකොට Maryට වයස අවුරුදු 8යි. ටික කාලෙකින් Maryගේ අම්මා තවත් විවාහයක් කරගන්නවා. සුළු පියාත් එක්ක මේරිට තිබුණේ එතරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි. ළමා කාලයේදීම මේරි රැකියාවක් විදිහට ළමයි බලා ගන්න පටන් ගන්නවා. මේ කාලේ ඈන්ගේ ජීවිතය හරිම කටුක අවධියක්. තරුණ වයසට පැමිණියට පස්සේ ඈන් යාගේ පළවෙනි විවාහය කරගන්නවා. ඒ විලියම් මෝබ්‍රේ සමග. ඔහුත් පතල් සේවකයෙක්. ඊටම කෙටි කාලයකින් මේරි ගැබ් ගත්තා. ඒත් මෙතරම් ඉක්මනට දරුවෙකු කිසිම විදිහකින් මේරි බලාපොරොත්තුුනේ නැහැ. කෙසේ වෙතත් කාලය ගත වෙද්දී මේරි දරුවන් පස් දෙනෙකුගේ මවක් වුණා. ඒත් මෙතන වෙනස්ම විදිහ කතාවක් තියෙනවා. ඒ තමයි මේරිට සහ විලියම්ට දාව ඉපදුන දරුවන් පස් දෙනාගෙන් හතර දිනක්ම විටන් විට ඇති වූ උණතත්වයක් හේතුවෙන් මිය ගිය එක. මේ සිදුවීම නිසා විලියම් මේරිව සහ ඉතුරුන දරුවවත් අරගෙන ඔවුන් ජීවත් වුණ නගරෙන් වෙනත් නගරයකට ගියා. එහෙත් ක්‍රිස්තු වර්ෂ 1865 දී දරුවන්ට වැළඳුන උණතත්වයේ හේතුවෙන් විලියම් මිය ගියා. මේ වන විට විලියම්ට සහ මේරිට තවත් දරුවෙකු ඉපදිලා හිටියේ. දැන් මේරි තනි වෙනවා දරුවෝ දෙන්නෙක් එක්ක. එහෙත් විලියම් ජීවත්ව සිටියේදී ගත ජීවිත රක්ෂණයක් හමු වෙනවා මේරිට. ඒ ඇමරිකානු ඩොලර් 3000ක් විතර. අද වන විට මේ මුදලේ ඊතරම් විශාල මුදලක් නොවුනත් ඒ කාලේ අවුරුදු 1000කට විතර තනි පුද්ගලයෙකු වැටුපකට සමානයි. මේරි මේ මුදලත් අරගෙන මේ නගරෙනුත් පිට වෙලා වෙනත් නගරයකට යනවත් දරුවෝ දෙන්නත් එක්ක. මේ නගරේදී මේරිට හමු වෙනවා ජෝෂප් කියන මිනිස්සයව. මොවුන් අතර ලිංගික ඇසුරක් පටන් ගත්තත් එය ආදරයකට පමණක් සීමා වෙනවා. මොකද ජෝෂප් මේ වෙනකොටත් විනත් කාන්තාවක් සමග ගිවිසගෙන සිටපු නිසා ටික කාලෙකින් මේරිගේ බාල දුව මේ යනවා සුපුරුදු උණ තත්ත්වයේ හේතුවෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ මේරි සහ ඇගේ දුව ඉසබෙලා විතරයි මේරි ඉසබෙලාව යවනවා මේරිගේ අම්මා ළඟට මෙතනින් පස්සේ මේරි තනිවම ජීවිතයට මුහුණ දෙනවා ඇයි රෝහලක හෙදියක් විදියට රස්සාවක් කරන්න පටන් ගන්නවා මේ රෝහලට එන රෝගියෙක් තමයි ජෝර්ජ් ඔහු ඉතාම කරුණාවන්ත මිනිසෙක් ජෝර්ජ් සුවවීමෙන් පස්සේ මේරි සමග දුරුදිගෙන සම්බන්ධය අවසන් වෙන්නේ විවාහයකින්. ටික කාලයක් ගත වෙද්දී ජෝර්ජ් මිය යනවා. ඒ කලින් මේරිගේ පවුලේ අන්සාමාජිකයන් මිය ගියේ උණ රෝගයෙන් වැළඳීම නිසා. ජෝර්ජ් මිය ගියන් පස්සේ ඔහුගේ ජීවිත රක්ෂණයේ මුදලත් ලබා ගන්නවා මේරි. ඊට පස්සේ මේරි දකින්නවා දැන්වීමක්. ඒ තමයි දරුවන් පස් දිනක් ඉන්න පියෙක් එයාගේ දරුවන් බලා ගන්න කාන්තාවක් හොයනවා. මොහු ඉතාම ධනවත් පුද්ගලයෙක්. දෙපාරක් නොහිතර මේරි මේ අවස්ථාව ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේරි ඊටම සමීප පුද්ගලයෙක් වෙනවා ජේම්ස් රොබින්සන් කියන මේ ධනවත් පුද්ගලයාට. ටික කාලෙකින් ජේම්ස්ගේ කුඩාම දරුවා උණ රෝගයක් වැළඳීමෙන් මිය යනවා. මේ නිසා ගොඩක් දුක් වෙන ජේම්ස් ඉක්මනින්ම මේරි එයාගේ දැලට හසු කර ගන්නවා. රොබින්සන් මේරි සමග ලිංගික ඇසුරකට නැඹුරු වෙනවා. ටික කාලෙකින් මේරිව විවාහ කර ගන්නවා. මේරි ගැබ් ගන්නවා. මේ අතර මීරිගේ මව අසනීප වීම නිසා ඉසබෙලාව ඇලඟ තබා ගැනීම අපහසු බව මීරිට දැනුම් දෙනවා. මීරි ඇගේ මවගේ නිවසට යනවා. මීරිගේ පැමිණීමෙන් දින කිහිපයකට පස්සේ මීරිගේ මව උණ රෝගයක් උස්සන වීමෙන් මිය යනවා. මෙතනින් පස්සේ මීරි ඉසබෙලාවත් එක්කගෙන ජේම්ස් නිවසට එනවා. ටික කාලෙකින් සුපුරුදු උණ රෝගයේ වැළඳීමෙන් ඉසබෙලා සහ ජේම්ස්ගේ තවත් දරුවන් දෙදෙනෙක් මිය යනවා. මේ අතරම ජේම්ස් දැනගන්නවා ඔහුගේ ගිණුම්වල මුදල් අඩු වෙනවා කියලා. මේ ගැන හොයලා බලන ජේම්ස් දැනගන්නවා මුදල් සොරාගන්නේ මීරි කියන දේ. ජේම්ස් ඔහුගේ දරුවව මේරිගෙන් අරගෙන මේරිව ගෙදරින් එලවන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මේරිගෙන් බේරුණු එකම පුද්ගලයා තමයි මේ ජේම්ස් කියන්නේ. මෙතනින් පස්සේ මේරි යනවා මේ නගරේම වෙනත් තැනක පදිංචියට. මෙතනදී මේරිට ගොදුරු වෙන්නේ ෆ්‍රෙඩ්‍රික් කොටන් කියන පුද්ගලයා. ෆ්‍රෙඩ්‍රික් මේව විවාහ කරගත්තා. මේරිට බාර වුණා ෆ්‍රෙඩ්‍රික්ගේ කලින් කසාදේ දරුවන්ව බලා ගන්න. කොහොම නමුත් මේරි මේ දරුවා බලාගත් ආකාරය පිළිබඳව බොහෝ දෙනාගේ සැකයට හේතු වුණා. බොහෝ දෙනෙක් කතා වුණා මේරිගේ ක්‍රියාකාරකම් නිසා මේ දරුවා මිය යාවි යන්න. ඒකේ විදිහටම වුණා. මේ කාලයේදී මේරිගේ කලින් ආදරවන්තයා වුණ ජෝෂප් සුපුරුදු උණ තත්ත්වය හේතුවෙන් මිය ගියා. ඒ වගේම මේරිගේ ගොදුරු බවට පත් වුණ කිහිප දෙනෙක්ගේම වෛද්‍යවරයා එක එක් වුණ නිසා ඔහුට පවා යම් සැකයක් මතු වුණා. ටික දවසකින් මේරිව අත්අඩංගුවට අරගත්තා. ඒ ඝාතන රැසකට සැකකරුවෙක් විදිහට. මේ වෙන විටත් මේරි තවත් දරුවෙකු කුස දරාගෙන සිටීම නිසා නඩුව තරමක් කල් ගියා. මේ නඩුවේදී මේරි ආසනික් මිලදීගත් විලඳුන් බොහෝ දෙනෙක් සාක්ෂි ලබා දුන්නා. ඒ වගේම වෛද්‍ය වාර්තා වලින් හෙළි වුණා මේරිට ලං වුණ හැම කෙනෙක්ම මිය ගිය උණ රෝගයේ මේ ආසනික් විසවීම නිසා ඇතිවුවක් බව. මේරි මේ සියලු ඝාතන වලට වරදකරු වුණා.
මේ අවස්ථාව වෙනකොටත් 1865 1872 අතර කාලය තුල මෙරි ඇගේම දරුවන් 11 දිනක් වගේම ඇගේ මව ඇගේ සැමියන් 3 දිනක වගේම ඇගේ ආදරවන්තයා ඒ වගේම තවත් කිහිප දෙනෙකු ඝාතනය කරලා තිබුණේ මේ විස ලබා දීමෙන්. ඒ නිලතරතුරු වලට අනුව මේ සංඛ්‍යාව මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා සමහරක් අය කියනවා. කෙසේ වෙතත් ඇයි ඊටාම ක්‍රූර විදියට මේ ඝාතන සිදු කිරීම ඇගේ ළමා විය තුල ලැබපු අත්දැකීම් හේතු වෙන්න ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ විදිහට බලපුවාම මේරි ඇන් කොටන් කියන්නේ අමුතුම හියුමෝසේපියන් කෙනෙක්. මේ වගේ අමුතු මිනිස්සු ගැන පුදුම හිතන දේ දැනගන්න දැන්ම හියුමෝසේපියන් subscribe කරලා යහපැති තියෙන bell icon එකත් click කරලා notification on කරගන්න. ආයෙම මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.